අයිබෝවන් අද කතා කරන්න යන්නේ වන අලි ගම්මැදීම කවදාවත් අලි නොපැමිණීම ගම්මානයකට වන අලි 4-5 දිනක් පැමිණීම කොච්චර බයක් ගෙන දෙන සිදුවීමක්ද පුරුද්දක් නැති මිනිස්සු वनाली दम गम्मे मेददी मनोवागे दया कर मे सिद्धिय सिद्धवे दिन तुण हतर खाली पराक्रम समुद्र आश्रित जीवत्च अली हतर दिन अलीवेट कड़ागन पुरा विद्या रक्षित गल विहार कलुनाश करना ගම්මාන ආශ්‍රිත ගම්මාන වීතියට පත් කරමින් රාත්‍රී කාලේ එහෙමෙහි සැරිසරන්න පටන් ගත්තා. මෙයාලා ගම් වැදුනේ ඇයි? ගම්මදින්න හේතුව මොකද්ද? වෙනදා නම් මෙයාලට පරාක්‍රම සමුද්‍රයේ වැව් පිටියේ කෑම තිබුණා ඕන තරම්. හැබැයි මෑතක ඉඳන් ජලාශයේ ජලයෙන් පිරී පැවතීම නිසා මෙයාලට අවශ්‍ය තරම් ආහාර වැව් රක්ෂිතේ හෝ වැව් පිටිය තුල නැහැ. ඒතර මෙයාලට විකල්පය වුණේ ඈත පේන වනාන්තරේ. මෑත කාලේ මෑත දන්නා කාලේ අලියතුන් ඇතුළු නොවුණු ජනාකීර්ණ ප්‍රදේශයකට වනාලි ඇතුළු වීම කොතරම් සුබදායකද? දින 4-5ක කාලයක් ගම්මානයේම වීතියට පත් කරමින් ඇතුමල් පිටිය ලක්ෂ උයන එතකොට පුරා විද්‍යා රක්ෂිතේ නිදහසේ සැරිසරලා ආපහු යාලගේ නිජ භූමියට යාලා යන්න ගියා. හැබැයි මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මේගොල්ලෝ ආයෙත් එන්න පුළුවන්. ඇයි මේගොල්ලෝ මේ විදියට ගම්මානවලට කඩාපනින් ප්‍රධාන හේතුව කවදාවත් අලි පැමිණිච්චි නැති ප්‍රධාන හේතුව තමයි පරාක්‍රම සමුද්‍රයේ අවුරුද්ද පුරා ජලයෙන් පිරී පැවතීම. අවුරුද්ද පුරා ජලයෙන් පිරී පැවතීමෙන් වෙන්නේ මේගොල්ලන්ට අවශ්‍ය තරම් ආහාර වැව් පිටිය තුල හෝ වැව් රක්ෂිතේ නොමැති වීම. ඒතර මේක මිනිස්සුන්ගේ ජන ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා. මේන් ජන ජීවිතයට පමණක් නොවේ අවුරුද්ද පුරා වැවේ ජලයේ පිරී පැවතීම වැව ගොඩවීමට ප්‍රධාන හේතුවක්. අනිත් කාරණේ තමයි වැව් බැම්ම අනාරක්ෂිත වීම. වසර පුරාම ජලයෙන් පිරී පැවතීම තුලින් වැව් බැම්ම වියලීමට ලක් නොවි දීර්ඝ කාලීනව තෙතමනය උරා ගනිමින් පැවතීම. මේ සිදුවීම බලධාරීන්ගේ ඇස ගැටි අවධානය යොමු වී ඉදිරියේදී ඇතිවීමට නියමිත ලොකු ව්‍යසනයක් වළක්වා ගැනීමට